අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ගතවෙන් සිරස්තල. මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතීන් ගණන 146 දක්වා ඉහළට. බේරුවල පවුල් 52ක පිරිස් නිරෝධායනය සඳහා කන්දකාඩු වෙත. අවදානම් දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය. සෙසු දිස්ත්‍රික්කවලට අප්‍රේල් 6 වනදා දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් 30 වනදාට පෙර නිකුත් කෙරේ. උසස් පෙළ විභාගය සැලසුම් කළ දිනටම ලොව කොරෝනා මරණ සංඛ්‍යාව 43000 ඉක්මවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පුත්තලම ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයා මාර්තු මස 17 වන දින OD-185 දරන මැලේසියන් ගුවන් යානයෙන් මගීන් 36ක් සමග ඔහු මෙරටට පැමිණ ඇති බැවින් එහි මගීන් වහාම නිරෝධායනයට ලක්වන ලෙස යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර සිටිනවා. කොරෝනා වෛරසය ආසාදනය වී පෙරේදා මියගිය පුද්ගලයා ඇසුරු කළපු පවුලේ ඥාතීන් සොයාගනු ලැබුවා ඊයේ 43 දෙනෙක්. මේ 43 දෙනා ෆුනානි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට ක්‍රියා කරනු ලැබුවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කරනු ලැබූ 21 දෙනෙක් කණ්ඩායමක් වෛකාලේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. පුත්තලමේ සොයාගන්නා ලද තායිලන්ත සහ ඉන්දුනීසියාවේ ගොස් විදේශ ගමනකදී පැමිණි පුද්ගලයෙකු ඔහු ආසාදයෙන් ලක් වුණා. මේ ගමේ හිටපු 68 දෙනෙකු අපි පුත්තලම ජෛර විද්‍යාලයේ මොවුන්ව නිරෝධායනකට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ ආකාරයෙන් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව 10 දෙනෙකු ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. පුත්තලමේ සොයාගන්නා ලද ඒ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා මාර්තු මාස 17 වන දින OD-185 මැලේසියන් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඉතාමත්ම කාරුණික ඉල්ලනවා මේ OD-185 කියන ගුවන් යානයේ ඔබ පැමිණලා තිබෙනවා නම් ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න මන්ද ඔබත් එක්ක පැමිණි එක් පුද්ගලයෙක්. මේ ආකාරයට කොවිඩ් 19 ආසාදනය වී ඇති පුද්ගලයෙක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන හින්දා පොලිසියට විශේෂයෙන්ම ආරංචි වී තිබෙනවා විවිධ ආහාර බෙදා හැරීමේ කටයුතු, ඒ වගේම වෙළඳ කටයුතු සඳහා බව පවසමින් ව්‍යාජ ලිපිලේඛන, ව්‍යාජ මුද්‍රා උපයෝග කර ගනිමින් ඇඳිරි නීති බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන බව, විශේෂයෙන්ම අනිකුත් රජයේ බලධාරීන් වෙතද එවැනි ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරන බව, එවැනි ලිපිලේඛන ඉදිරිපත් කරන අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ කූට ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා. බේරුවල පණ්ඩිල ප්‍රදේශයේ සහ බේරුවල චීනකොටුව ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයන් නිරෝධායනය සඳහා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. බේරුවල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා ඇසුරු කළ බවට සැක සහිතව මෙම පවුල් 52ක පුද්ගලයන් වෙලෙස නිරෝධායනය සඳහා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි වාර්තා වන්නේ. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන මේ වන විට 143ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 146ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග ඊයේ දිනය නිමවන විට මෙරට තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන 143 දක්වා ඉහළ ගියා. ඊයේ සන්ධ්‍යාව වන විට මෙරටින් හමු වූ වෛරස ආසාදිතීන් ගණන 132ක් ලෙස දැක්වුණු අතර ඊයේ රාත්‍රිය වන විට එකවර ආසාදිතීන් 10 දෙනෙකු පුත්තලම ප්‍රදේශයෙන් හමු වීමත් සමගයි ආසාදිතීන් සංඛ්‍යාව 142ක් ලෙස ඉහළ ගියේ. ඉන් අනතුරුව රාත්‍රිය 11:30ට පමණ තවත් ආසාදිතයෙකු හමු වීමත් සමග එම සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගියා. ඒ අනුව ඊයේ දින පමණක් ශ්‍රී ලංකාවේදී වාර්තා වූ වෛරස ආසාදිතීන් ගණන 21ක් වන අතර එය මෙරට එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතීන් ගණන වනවා. ඊයේ රාත්‍රියේ පුත්තලම ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතීන් 10 දෙනා මලයාසියාවේ දේව මෙහෙයක් සඳහා සහභාගී වී මෙරටට පැමිණි පිරිසක් වන අතර එම පිරිස ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳවද මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ.
මෙතර සංචාරයක් සඳහා පැමිණි බව කියන විදේශීය කාන්තාවන් 31 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටියේදී සොයා ගැනීමට සෞඛ්‍ය අංශ සහ මිනුවන්ගොඩ පොලිසියට හැකි වී තිබෙනවා. ඉතින් මේක ඇයි මෙහෙම මේ අපිට මේ ගොල්ලෝ එන විත්තියක් මෙහෙම කතන්දරය දුන්නේ අර දෙන්නට ගේ කුලියට දුන්නේ. මට ඉතින් සෑබ් බලට ඇහිඳ කොසරෙසරේ ඇවිල්ලා බල්ලා යන්න කරන්න බෑනේ. දැන් තමු මොනාටද මේ කට්ටිය මෙහෙ ගලා පියා ඉන්නේ? මම ලොජ්ජා උස්සේ ගන්න තමුන් මේක කිව්වද ප්‍රාදේශ සභාව අවසර ගත්තද නගර සභාව අවසර ගත්තද පොලිසිය ස්ථාපතිට දැනුම් දුන්නද එතකොට නිරෝධාන පනතට අපිට දැනුවත් කරාද නෑ සර් මේගොල්ලෝ මේ විශේෂ රටකට ඇවිල්ලා ආපු ට්‍රාන්සිට් යන එන ළමයි ඉතින් අපි ටිකට් එක දැන් තමුන්ට මේ මේක කියලා තියෙනවනේ දැන් 15 මාර්තු පළවෙනිදා ඇවිල්ලා නිරෝධායට ලක් වෙන්න PHI ට දැනුම් දෙන්න පොලිසියට දැනුම් දෙන්න මේක අනන්ත TV එකේ කියනවා මම අරස් කරන්න ඉස්සෙල්ලාම දාන්න මෙයා ජිප් එකේ කොබෑන්ඩ් එකක් තියෙනද කුපුල් බටා වගේ කට්ටිය දාගෙන කීයක් ඉන්නවද? කොයින්ද කට්ටිය එක්කගෙන දෙන ළඟට කතා කරමු. අපිට ඉතින් ප්‍රශ්න තියෙනවා මෙතන. කම් තමයි. Stay here, stay here. What is the reason for you have come to the Sri Lanka? How many කීයක් ඉන්නවද එහා පැත්තේ? එන්න කියන්න මට ඔක්කොම ලිස්ට් එකක් තියෙනවා. ඔක්කොම හරියට දැන් මේ පැත්තට දාන්න. එම කාන්තාවන්ගෙන් 30 දෙනෙකු නේපාල ජාතික කාන්තාවන් වන අතර එක් කාන්තාවක ඉන්දියානු ජාතිකයෙකු වනවා. කෙසේ නමුත් මොවුන්ව මෙරටට ගෙන්වූ බව කියන ශ්‍රී ලාංකික යුවලක් සෞඛ්‍ය අංශ සහ පොලිසිය වෙත සඳහන් කර ඇත්තේ තමන් විසින් මෙම පිරිස නිරෝධායනයට ලක් කර ඇති බවයි. කෙසේ නමුත් මෙම විදේශීය කාන්තාවන් සතුව නිරෝධායනයට ලක් වූ බවට වන මෙරටදී ලැබෙන සහතිකයද නොතිබුණු බවයි අපවාර්තාකරු සඳහන් කළේ. අනතුරුව සෞඛ්‍යංශ සහ පොලිසියෙක්ව එම විදේශීය කාන්තාවන් පිරිසට මෙම වෛරස් තත්ත්වය පහව යන තුරු නිවස තුලටම වී සිටින ලෙසට දැඩි අවවාද කොට තිබෙනවා. අපි දැනුම් දෙනකන් නැවතත් මේ පොලිසිය මෙතන ඉන්න ඕන. දවස් 14 පහු වෙනකන් පොලිසිය. හෙටින් ඉවරනට මම දැනුම් දෙනකන් මේ කට්ටිය මෙහෙ තියාගෙන ඉන්න ඕන. කිසිම අවස්ථාවක මේ කට්ටිය එළියට යන්නත් බෑ. මෙයාලට මේ නිරීක්ෂණය යටතේ පොලිසිය අධීක්ෂණය යටතේ මේ කට්ටිය මෙහෙ ඉන්න ඕන. හරි? මට මේ සියලුම දෙනාගේ ලේඛනයක් දැන් අවශ්‍යයි. වීසා තියෙනවද කියලාත් අවශ්‍යයි. ආපු කාරණේත් අවශ්‍යයි. මේ අවස්ථාවේ මේ නිවසින් එක තමයි දමුලට තියෙන්නේ. කිසිම අවස්ථාවක පිට වෙන්න බෑ. එතකොට මේ කොරෝනා හැදිච්ච වෙලාවේ PHI මහත්තයට හෝ පොලිසියට දැනුම් දෙන්න කියලා අනන්ත කියන TV එක දැනුවත් වුණේ නැද්ද? ඒ සම්බන්ධයෙන් දැනුවත් වුණා සර්. ඒකේ නමුත් ඒක අර මේ ළමයින්ට හැම රෝග ලක්ෂණ තිබ්බේ නැති නිසා දැන් රෝග ලක්ෂණ තියෙන කට්ටියට දැනුම් දෙන්න කියලා තියෙන්නේ. නෑ ඒක. නෑ ඒ කට්ටියට දැනුම් දෙන්න අපිට. ඊට පස්සේ සර් මේ දා 15න් පස්සේ කියලා කියපු නිසා අපි ඉතින් මේ ළමයින්ට දවස් 14ක් හරි ගියා නිසා ඒ නිසා ප්‍රශ්නයක් පළෙන්ද නැති වුණේ එන මේ වෙටි කොහෙ යන්න බැරි අතුරු ඉන්න ඕනේ ගිහිල්ලා ඉන්න නේද ඉතින් මේ අතර ඊයේ දින හැටන් දික්කොය දරවලවත්ත ප්‍රදේශයේ පවුල් 200කට අයත් පුද්ගලින් 900 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළේ ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයෙකු ඉකුත් 26 වන දින එම ප්‍රදේශයේ ජනතාව එක්රැස් කරගනිමින් දේව යාඥාවක් පවත්වා එම පුද්ගලින් හට වියලිසලක බෙදා දීමක් හේතුවෙන් එලෙස පැමිණි දේවගැතිවරයා කොරෝනා වෛරස් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගයි එලෙස එම පවුල් 200කට අයත් පුද්ගලින් 900 දෙනෙකු මෙලෙස නිරෝධායන ක්‍රියාවලියකට යටත් කළේ මේ අතරේම දේවගැතිවරයා මීට පෙර යාපනයේ ප්‍රදේශයටද ගොස් දින ගණනාවක් දේව මෙහෙයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා. එම දේවගැතිවරයා සහ ඔහුගේ පවුලේ සමාජිකයින් දින 14ක ස්වයන් නිරෝධායනයකට ලක් කර තිබියදීත් ඔහු එයට පටහැනිව ක්‍රියා කරමිනුයි පසුගිය 26 වනදා හැටන් දරවලවත්ත ප්‍රදේශයේදී තවත් දේව මෙහෙයක් පවත්වා ඇත්තේ. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ පුද්ගලින් 100 දෙනෙකුගෙන් සමන්විත තවත් කණ්ඩායමක් අද දින නිවෙස් වෙත පිටත් කර හැරීමට යුද හමුදාව කටයුතු කළා. ඉන් පුද්ගලින් 10 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද පුද්ගලින් 86 දෙනෙකු දම්මින්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද ඉතිරි පුද්ගලින් 10 දෙනා පූණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද නිරෝධායන ක්‍රියාවලියට ලක්ව තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී පසුගිය දා මීගමු රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයා හට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන් සහ හෙදකාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙකු වයිකල් ප්‍රදේශයේ හෝටලයක් තුළ දින 14ක නිරෝධායනයට ලක් කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. මේ අතර පසුගිය පසුනදා ඩුබායි සිට මෙරටට පැමිණි බටපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයකින් පෙළීම හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුට කොරෝනා වැළඳී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යාම හේතුවෙන් එම පුද්ගලයා දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. හොස්පිටලෙන් දීපු රිපෝට්
මංගල බල්ලාව ඊ කියන මට කරන් දෙන්න නැතිකම මට මොකද මිනිස්සු මුණ බලන්න කඩේකට යන්න නැහැ. මම පස්සෙන්ද ආවේ රටේ ඉඳලා පස්සෙන්ද ආවෙන් පස්සේ දවස් 19කට පස්සේ උණ හැදුනා මට. බර මගේ තියෙන විශ්වාසය නම් මම ඉතින් පීච් මහත්තයට කෝල් කරලා මට උණ කියලා. ඊට පස්සේ පීච් මහත්තයා කාට ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා ඉවරලා ඉමෝෂන් වල සෞඛ්‍ය වල දාන මට එම්බුලන්ස් එකේ වැළතුණා. ඔයාට දැන් හොස්පිටල් එකේ මොකද උනේ කියලා? හොස්පිටල් එකේ නම් මොකුත් නැහැ. ගිහිලා සාමාන්‍ය ලෙඩෙක් විදියට දාන්න ගිහුව වට්ටුවට. සාමාන්‍ය ලෙඩෙක් විදියට දාලා ඉවරලා දවස් දෙකක් උණක් කව දුන්නේ. බෙහෙත් දුන්නේත් නැහැ. සෙලයින් දෙයක් දුන්නා. එච්චරයි. ඊට පස්සේ දෙවෙනි දවසේ ටිකට් කපලා එවුවා. මේ වගේ පුතා ආවා විපේසගත වෙලා මේ කියලා අපි දැන්නුවා. දැන්නුවට පස්සේ මාත්‍රුවෙක් ඇවිල්ලා මේ කුලයක් කලවල ගියා අපට මේ විදියට පරිස්සම් වෙලා ඉන්න කියලා. ටික දවසක් ගියාට පස්සේ මෙයා මෙහිට මේ කඩමේ පාත්ති දාලා ඒ මහන්සි වෙලා වැඩ කරා. එයාගේ තින් අර ඇඟේ මහන්සියත් එක්ක මෙයාට මේ ටිකක් ඇඟේ උණ ගතිය වගේ ආව ඇඟ රස්නේ ගතිය. ඊට පස්සේ මම කිව්වා පුතේ අපි මේ මිඳලා හරියන්නේ නැහැ. අපි මේ වාහනයක් ගෙනලා දැන් ඇඳිර නීතිය වෙලෙ මුකුත් කරන්න විදියකුත් නැහැ. කවුරුවත් ඇත්තෙත් නැහැ. ඒක නිසා පුතාට කිව්වා පුතේ කතා කරලා අපි මොනා හරි කළා. පීජේ මහත්තයට කතා කළා මෙහෙම ඉස්පිරිතාලෙකට ඇතුළේ උමු පුතේ කියලා බෙහෙත් ටිකක් ගන්න. කෙසේ නමුත් මහජන සෞඛ්‍ය නිලධාරීන් පැමිණ ඔහුට වෛරසය ආසාදිනය වී නොමැති බවට වන සහතිකයක් අද දින ලබා දුන්නා. මේ අතර බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මීට පෙර හමු වූ කොරෝනා රෝගියෙකුගේ පවුලේ සමාජිකයින් සිව් දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදිනය වීම හේතුවෙන් ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළා. දැනට බාහිර සම්බන්ධතා වලින් හුදකලා කොට තබා ඇති බේරුවල පන්නිල ග්‍රාමයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලින් ඇසුරු කළ බව කියන පවුල් 52ක සමාජිකයින් රැසක් අද දින සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසිය එක්ව එම පවුල්වල සමාජිකයින් නිරෝධායනය කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස් රථ මගින් යොමු කිරීම අද දින සිදු කළා. ඒ දවස් 14 ලස්සන දිනල එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පවුලෙම ජීවිතය අනතුරේ. හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා අපි සහයෝගය දක්වලා අපිත් එක්ක ඉන්න. රැස්චුලෙන් ඇඳුම් බෑග් දාගෙන දවස් 14 ටක් කරන්න. ඔව් දැන් අපි 29 වෙනිදා හඳුනාගත්තා කොරෝනා රෝගියෙක් පන්නිල ගමෙන්. ඊට පස්සේ රෝගියාගේ ළඟම ආශ්‍රිත ඇසුරු කරපු කට්ටියව අපි ඊයේ 14 දිනක පෙරේදා අපි යව්වා සාම්පල්. ඒ 14න් 4 දිනේ පොසිටිව් වුණා. ඒ කියන්නේ රෝගියාගේ බිරිඳයි පුතයි, බිරිඳගේ අම්මයි තාත්තයි. ඒ එකම නිවසේ කට්ටිය. නමුත් අවදානම පහ වෙලා නැහැ. අපි බැලුවේ දැන් අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු ඒ පුද්ගලයාත් එක්ක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා. එතකොට මේම ඒ කට්ටිය නිදැල්ලේ තියෙන එක ඉතාමත් භයානකයි. ගම්වාසීන්ගේම ඉල්ලීම අනුව ඒ ප්‍රජාවේම ඉල්ලීම අනුව අපි එකතු කරගත්තා පුද්ගලින්ව 140ක් විතර. ඒගොල්ලෝ කැමැත්තෙන්ම තමයි ආවේ, කිසිම අකමැත්තක් නැහැ. එතකොට අපි ඒ කට්ටියව හමුදාවට බාර දෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයක ළඟම තියෙන නිරෝධායන මධ්‍යස්ථානය එක්කගෙන ගිහින් නිරෝධායන කටයුතු කරලා අපව මෙහෙට ගෙනල්ලා ඇරලවන්න. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ නිවසක් දින 14ක නිරෝධායනයෙන් පසු අද දිනෙම නිවසේ පදිංචි පුද්ගලයන් නිරෝධායනය වූ බවට වන සහතිකය සෞඛ්‍ය නිලධාරීන් වෙතින් ලබා ගත්තා. මේ අතර අද දින අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙනරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් වෙත පරිත්‍යාග කරන ලද මුඛාවරණ 10000න් භික්ෂූන් වහන්සේ උදෙසා සකස් කරන ලද මුඛාවරණ 2000න් පළමු කොටස අනුනායක හිමියන් වෙත පිළිගැන්වීම අද දින සිදු වුණා. මේ අතර දේශීය නව නිපැයුමක් ලෙස නිර්මාණය කරනු ලැබූ කෘතිම ශ්වසන ආධාරකය ප්‍රථම වරට හඳුන්වා දීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. මෙහිදී මෙම උපකරණ 200කට ආසන්න ප්‍රමාණයක් හැකියක්මනින් නිර්මාණය කර රෝහල් සඳහා ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සලසා දීමට එතුමා තීරණය කරනු ලැබුවා. මේ අතර කොරෝනා වෛරසය රට තුළ පැතිරියාම පාලනය සහ වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ ගෙන ඇති වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත අද දින ප්‍රධානය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා.
එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් හඳුනා ගැනීම සඳහා කෙරෙන PCR පරීක්ෂණය සඳහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින විදුලි බල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බාර දෙනු ලැබුවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය විනාශ කිරීමට අපහසු බව පරීක්ෂණවලින් මේ වන විට තහවුරු වී ඇති බව ඇමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වගේ අඩු වශයෙන් දසගුණයක් මාරාන්තිකයි. ඒක හින්දා ඒක තමයි පළවෙනිම කාරණාව මේ වෛරසය බොහොම අපි බරපතල විදිහට සලකන්න ඕනේ. දැන් මේ කොරෝනා වෛරසය ගැන තියෙන එකම ලොකු බරපතල ප්‍රශ්නයක් තමයි අපිට කිසිම ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් නැහැ. මේ වෛරසේ වැඩි හැටියක් හැදෙන්නේ මේ වයසක අපේ වැඩි හිටියන්ට. දැන් දරුවන්ට දැනට අපි දන්න විදිහට මේ මරණ අනුපාතය සාමාන්‍යයෙන් 0.2ක් විතරයි. වැඩි වියරපත් අයන බලනකොට ඒ අනුපාතයේම 15%ක් විතර වෙනවා. ඒක ඇත්තම විශාල අනුපාතයක්. අන්න ඒ හේතුවින්ද තමයි අපි වැඩිහිටියන්ව පරිස්සම් කරන්න ඕනේ මේ රෝගෙන්. උඹ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ වෛරසයේ තරුණ එක්කෙනෙක් වුණත් හදාගන්න එකින්. ඊළඟ කාරණේ තමයි යම් යම් පුද්ගලයන්ට තියෙන වෙනස් රෝගයන් මත බැලුවාම මේ වෛරසයෙන් මාරාන්තිකත්වයට පත් වෙන තියෙන චාන්ස් එක වැඩි වෙනවා. උදාහරණයක් කිසියම් පුද්ගලයෙකුට පහුගිය හෘදාබාධයක් එම හැදලා තියෙනවනම් දැඩි රුධිර පීඩනය තියෙනවනම් දියවැඩියාව තියෙනවනම් ඒ වගේ ඕන කාරණයක් තියෙනකොට සාමාන්‍ය මරණ අනුපාතය 10%ක් විතර වෙනවා. ඒ කියන්නේ තමන් මැරෙන්න තියෙන චාන්ස් එක මේ රෝගෙන් දසගුණයක් විතර වැඩි වෙනවා මේ වගේ රෝගයක් කලින් හැදිලා තිබුණොත්. ඊට අමතරව අපි ඔක්කොම කාරණා සලකලා බැලුවාම මේ රෝගය ගැන බය වෙන්නේ නැති කාරණා කීපයකුත් තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්. ඒ 80%ක් විතර මේ රෝගය හැදෙන අයට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ලෙඩ වෙනවා, උණ හැදෙනවා, කැස්ස තියෙනවා. ඒගොල්ලන්ට දවස් දෙක තුනක් වැරට යන්න බැරි වෙනවා. හැබැයි ඊට පස්සේ තමන් කිසි ප්‍රශ්නයක් නැතුව තමන්ගේ ජීවිතේ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතුව කටයුතු කරගෙන යන්න පුළුවන්. 15%ක විතර සංඛ්‍යාවකට සාමාන්‍යයෙන් ඉස්පිරිතාල ගත වෙන්න පුළුවන්. තව 5%ක විතර කොටසක් තියෙනවා. ඒ 5%ට අවශ්‍ය වෙනවා දැඩි සත්කාර ඒකකයක නැවතිලා ඉන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට බොහෝම විදිහට බරපතල විදිහට අසනීප වෙනවා මේ ලෙඩෙන්. මාරාන්තිකත්වය වැඩි වෙන්නේත් ඒගොල්ලන්ටමයි. අර අපේ සීයල ආච්චිලා වයසක අම්මලා තාත්තලා අන්න ඒගොල්ලන්ට තමයි බොහෝම අවස්ථාවක් තියෙන්නේ දැඩි සත්කාර ඒකකයක පත් වෙන්න. දැන් මේක ප්‍රචාරණය වෙන පළවෙනිම විදිය තමයි මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට aerosolization and droplets කියලා. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ළඟ ඉඳගෙන එක්කෝ කැස්සොත් නැත්නම් කිවිසුමක් ඇරියොත් ඒ කිවිසුමෙන් නැත්නම් කැස්සෙන් පිටත් වෙන වාතාශ්‍රය තියෙනවා මේ බොහෝම පුංචි බිඳු ජල බිඳු වගේ තියෙන පොඩි සෙම බිඳු. ඒ බිඳු වල වෛරසය බොම අඩංගු වෙනවා. ඊට පස්සේ ඒක එක්කෝ ඉස්රායින් කෙනෙකුගේ ඇඟේ වැයුණොත් නැත්නම් ඉස්රායින් කෙනෙකුගේ තියෙන වාතාශ්‍රයට මුසු වෙලා ඒ වාතාශ්‍රය හුස්ම ගත්තට පස්සේ ඒ වෛරසය ඒ අනිත් එක්කෙනාගේ ඇඟට පත් වෙනවා. ඒ වගේම තමයි අපි කිවිසුමක් ඇරියොත් ළඟ ඉඳගෙන අපි තුමු ළඟ මේසයක් නැත්නම් පුටුවක් නැත්නම් මොකක් හරි සර්ෆස් එකක් තිබුණයි කියලා ඒක උඩට ඒ වෛරසය පත් වුණාට පස්සේ ඒක ඊට පස්සේ ඇල්ලුවාට පස්සේ තව එක්කෙනෙකුට තමන්ගේ ඇඟට ඒ වෛරසය ගන්න පුළුවන්. දෙවෙනි කාරණා ප්‍රචාරය වෙන ලේසිකම විතරක් නෙමෙයි මේ වෛරසය මරන්නත් බොහොම මාරුයි. දැන් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් නම් පැයක් දෙකක් තිබුණොත් නැති වෙලා යන ඕන සර්ෆස් එකකින් ඒ වගේම හුස්ම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 2-3කින් ඒක වාතාශ්‍රය නැති වෙලා යනවා. දැන් මේ ළඟදී පර්යේෂණයක් කරලා ඇමරිකාවේ සහ චීනයේ පර්යේෂණයක් කරලා හොයාගත්ත මේ වෛරසය හරි වෙනස්. මේ වෛරසය මරන්න හරි අමාරුයි. මේක වාතාශ්‍රයට මුසුනාට පස්සේ සාමාන්‍යයෙන් පැය 3-4ක් වාතයේ තියෙනවා. ඒ කියන්නේ එතන ළඟ හිටියානම් එක්කෙනෙක් මේ වෛරසයේ තියෙන පැය 3-4කට පස්සේ ඒ වාතාශ්‍රය තාම මේ වෛරසයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි බැලුවොත් දැන් කවුහරි ඒ කැස්සොත් නැත්නම් කිවිසුමක් ඇරියොත් ඒ වාතාශ්‍රය තිබුණු ශුද්‍ර ජීවි අඩංගු ජල බිඳු මේසයක් උඩ පුටුවක් උඩ නැත්නම් පිංගානක් උඩ තිබුණයි කියලා ඒක අපි දැන් හොයාගෙන තිනවා. හේතුව නැත්නම් දවස් 3ක් වුණත් ඒක රඳා පවතින පුළුවන්. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ලිහිල් කරනු ලැබුව අතර එය යළි පස්වරු 2ට පනවනු ලැබුවා.
කොළඹ ගම්පහ කළුතර මහනුවර පුත්තලම සහ යාපනියන දිස්ත්‍රික්කවල තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ලිහිල් කර යලි පස්වරු 2ට පනවනු ලැබුව අතර එය අප්‍රේල් 6 වනදා උදෑසන 6 දක්වා බල පැවැත්වෙන බවයි ජනාධිපති මාත්‍යංශය ප්‍රකාශ කළේ. අප්‍රේල් 6 වනදා උදෑසන 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය යලි එදින පස්වරු 2ට ක්‍රියාත්මක කරනු ඇත. අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳ සෙල්වලට පැමිණ සිටියා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන කාල සීමාව තුළ ජනතාවට නිවසලට වී සිටින ලෙස දැනුම් දී ඇති පසුබිමක ත්‍රිකුණාමලයේ නගරය පුරා මුවන් රංචුවක් සැරිසරනු මෙලෙස දක්නට ලැබුණා. මේ අතර පොලිස් මුලස්ථානයේ නිවේදනය කළේ අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 288 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් බාහිරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 71ක්. ඒ අනුව පසුගිය 20 වනදා සවස 6 සිට අද දහවල් 12 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම යටතේ පොලිස් අත්අඩංගුවට සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8739ක් වනවා. පොලිස් බාහිරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 2149ක් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස හෙරොයින් සහ මත්පැන් ළඟ තබාගත් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් අලෙවි කළ සැකකරුවෙක් භගවන්තරාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු විසින් මත්පැන් බෝතල් 6ක් තම ගෙවත්තේ වළදමා තිබියදී පොලිසිය සොයා ගනු ලැබුවේ. අතර රත්නපුර මහරෝහලේ සේවකෙක් විසින් නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලිසියේ දූෂණ වර්ධන ඒකකයේ සමත් වී තිබෙනවා. කිරිනුච්චේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන පෞද්ගලික වෙළඳසැල් පොලිසිය විසින් මුද්‍රා තබනු ලැබුවා. මේ අතර අද දින මාතර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමත් සමග ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳ සොයා වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී කඹුරුපිටිය, මාකන්දර සහ මුලටියන යන නගරවල කරනු ලැබූ වැටලීම්වලදී පාලන මිලට වඩා වැඩියෙන් බීලූණු සහ පරිප්පු අලෙවි කරනු ලැබූ වෙළඳසැල් ඇතුළු තින්මාළු සංගවාති වූ වෙළඳසැල් 28කට අවවාද කර තිබෙනවා. ඇතැම් වෙළඳසැල් තුළ තින්මාළු ඇසුරුම් සංගවාති වන අයුරු දක්නට ලැබුණු අතර පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් වෙළඳසැල් තුළ ගබඩා පරීක්ෂා කර එම තින්මාළු ඇසුරුම් පාරිභෝගිකින්ට මිලදී ගැනීමට හැකිවන අයුරින් වෙළඳසැල් තුළ ප්‍රදර්ශනය වන පරිදි තැබීමට පියවර ගත්තා. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා රාජ්‍ය අංශින් කරන දායකත්වය එම ආයතනවල සේවකීන් විසින් මනා කැපවීමකින් යුක්තව ලබා දෙන බවයි ආරක්ෂක අංශය පෙන්වා දෙන්නේ. එම රාජකාරිය විවේචනය කරමින් සහ එම නිලධාරීන්ගේ සුළු අඩුපාඩු මතු කරමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකීන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන සහ වෙනත් පළකිරීම් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වන බවට වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය පෙන්වා දෙනවා. මෙම තැනැත්තන්ට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටත් එම තැනැත්තන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වැඩවලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
මෙතර ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව දැනට ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි බලංගු කාලය මාර්තු 14 වනදා සිට අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ලෝක ආධාර ආයතන වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ අපනයන විදේශගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවධානමටපත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතන වලින් ඉල්ලීමක් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග දුරකථන සංවාදයකට එක්වීමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළ ගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෝක බැංකු සභාපති ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ දීපාර්ශික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කරගන්නා ලෙසයි. රජය විසින් ජනතාවට ලබා දෙන සහන පුද්ගලයා මත පමණක් නොව පවුල පිළිබඳව සිතා ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජනපලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් දින ගණනාවක් සති ගණනාවක් මුළුල්ලේ අපි දිනපතාම පාහේ කරපු ආයාචනාවකට සවන් දීලා 30 වෙනිදා රජය තීන්දුව කළා තිබෙනවා විපතටපත් වූ අසහනෙන් ජීවත් වෙන ජනතාවට මූල්‍ය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් ක්‍රියාත්මක කරන්න. ඒ සිතිවිල්ල පිළිබඳව අපි වර්තමාන රජයට ස්තුතිවන්ත වෙනවා. නමුත් වර්තමාන රජය මේ ඉදිරිපත් කරපු යෝජනාවලියේ දෝෂ සහගත තත්ත්වයන් ගණනාවක් පෙන්වලා දෙන්නට කැමතියි. චෝදනාවක් හැටියට නෙවෙයි, විවේචනයක් හැටියට නෙවෙයි, ඒ අඩුපාඩුව ඒ වරද්ද නිවැරදි කරගන්න. පළමුවෙන් මෙහි සඳහන් වෙලා තිබෙනවා පීඩාවට පත් වූ අඩු ආදායම් ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍ය සහන රැසක් ලබා දෙනවායි කියලා 5000ක දීමනාවක් ලබා දෙනවායි කියන කාරණා. ඉතින් අත්‍යවශ්‍යම කාරණාව වන්නේ මේ 5000 ලබා දෙන්නේ පුද්ගලයා කේන්ද්‍ර කරගෙනද එහෙමත් නැත්නම් පවුල කේන්ද්‍ර කරගෙනද? මම අවධාරණය කරන්නට කැමති 2020 ජනසංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුව ජනවාරි මාසේ ඉදිරිපත් කළ තිබෙන දරිද්‍රතා රේඛාවට අනුව එක පුද්ගලයෙකුට මසක් ජීවත් වීම සඳහා කිලෝ කැලරි 2030ක් අවශ්‍යයි. ඒ සඳහා එක පුද්ගලයෙකුට මසකට රුපියල් 5020ක් අවශ්‍යයි. එසේනම් දල වශයෙන් ගත්තොත් 4 දෙනෙක් ඉන්න පවුලකට මාසකට ලබා දෙන මේ මුදල් ප්‍රධානය 5000ක් නොවේයි, 4 දෙනෙක් ඉන්න පවුලකට 20,080ක් ලබා දෙන්නට ඕන. ඒ නිසා අපේ රටේ මාස පරිදි ලබන 130ක් ඉන්නවා පුද්ගලයන්, දවස් පරිදි ලබන පුද්ගලයන් 117ක් ඉන්නවා, ස්වයන් රැකියාවේ නිරත වී සිටින 125ක් ඉන්නවා පුද්ගලයන්. ඒ වගේම තවත් පුද්ගලයන් දසලක්ෂ ගණනාවක් දුප්පත්කමින් තෙරපිලා සිටින මොහොතක මේ සෑම සියලු දෙනාටම පවුල කේන්ද්‍ර කරගෙන කරුණා කරලා මසකට 20,080ක් ලබා දීමත්, පවුල නොව පුද්ගලයා කේන්ද්‍ර කරගෙන නම් මසකට රුපියල් 5020ක් ලබා දෙන්නටත් කටයුතු කරන්නයි කියලා මම රජයෙන් බොහෝම කාරුණික ඉල්ලීමක් කරනවා. මෙරටින් කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් රජය විසින් දියත් කළ යුතු බවත්, එසේ නොවුනොත් රටට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලෝකයේ වෙන රටවලට සාපේක්ෂව අපේ රටේ කොරෝනා පැතිරීම කිසියම් පාලන වීමක් තියෙනවා කියලා අපි දකිමින් ඉන්නවා. ඒ නිසාම අපි විශ්වාස කරනවා අපේ රට තුළ තවමත් බරපතල මට්ටමකින් රෝගය සමාජගත වෙලා නැහැ කියලා. සමහර ක්‍රියාමාර්ග ආණ්ඩුව නිසි පරිදි සහ හරියාකාරව ගත්තනම් මේ තත්ත්වය තවත් පාලනය කරන්න පුළුවන්කම තිබුණා. රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා අපිට ජනතාව නිවස්වලම ඉන්න බල කරන ඇඳුම් නීති වගේ තත්ත්ව පවත්වා යාම ඉතාම අත්‍යවශ්‍යයි. අපි දුනක කළ යුතු තියෙනවා කියලා. නමුත් ඒක කරනකොට ඒ සමග මතුවෙන සමාජයේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ සමාජ ගැටලු වලටත් වැඩපිළිවෙලක් හැදුවේ නැත්නම් අපි හිතනවා ඒක ඊළඟ ගැටලු බවට පත් වීමට කඩක් තියෙනවා කියලා. මේ රෝගී තත්ත්වය අපිට අලුත් එකක්. ඒ නිසා මේක තේවෙන තත්ත්වයක මේ වගේ ගැටලුකදී සාමාන්‍ය ජනතාවත් කිසියම් දරා ගැනීමක් කළ යුතුයි, කැපකිරීමක් කළ යුතුයි කියන අපි දන්නවා. නමුත් ඒ දරා ගැනීම වල කැපකිරීම වලත් අපි එක් එක් ජන ප්‍රජාවන්ගේ ආගමික විශ්වාසයන්ට සංස්කෘතියට ගරු කළ යුතු තියෙනක ඇත්ත. නමුත් ඒ උනාට අපි හිතනවා ඒ සියල්ලට වඩා මේ රෝගේ භයානකම් වැඩි.
අපි හිතන්නේ අධ්‍යාපන පැත්තේ ගත්තමත් අපි හිතනවා අධ්‍යාපන පැත්තේදී දැන් ප්‍රශ්නයක් එනවා උසස් පෙළ විභාග ක්ලාස්ටර් ඉච්ඡා හිටියා පහේ ශිෂ්‍යත් ක්ලාස්ටර් ඉච්ඡා හිටියා ඊට අමතරව උපාධි වලට ඉගෙන ගන්න අය ඉන්නවා දවුන්ට ගෙදර සිට උගන්වනවා කියන එක හැම නිතර කරන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ ඒ නිසා අඩු ගානේ අපි හිතන ඔවුන්ට රජයේ ජනමාධ්‍ය පාවිච්චි කරමින් උගන්වන වැඩපිළිවෙලක් හැදුවොත් එතකොට ඒ වගේ වැඩත් උත්තර හොයාගන්න පුළුවන් ඒ නිසා සමස්ත ජාතික වැඩපිළිවෙලකට ගියේ නැති වුණොත් අපි රෝගය පරද්දන්න උත්සාහ කරන අස්සේ අපිට වෙන වෙන ගැටලු මතුවීමේ ඉඩකඩක් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස 30 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන මාත්‍ය ඩලස් අලහප්පිරු මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි. අපසප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණේ මාර්තු මාසයේ අග සතියේ. නමුත් රටේ වර්තමාන තත්ත්වය කරණ කොටගෙන එය එසේ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් මේ මොහොත වෙනකොට සියලු ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කළ අවසානයි අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට ප්‍රථම අපොසප සාමාන්‍ය පෙළ විභාගයේ මේ මොහොත නැවත අවධාරණය කරනවා කිසි ලෙසක උසස් පෙළ විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. තුන්වෙනි කාරණේ පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධෙනුත් කිසි ලෙසක අධ්‍යාපන අමාත්‍යංශය විභාගයේ කල් දැමීමේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. සමහර දරුවෝ තාමත් උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුසුකල් ලැබූ දරුවන් විසින් අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කළ ලෙවල නැහැ. එනිසා ඒ දරුවෝ පසුතැවිල්ලට පත් වෙලා තියෙනවා. කොහොමද අපි අප්‍රේල් 9 වෙනිදා වෙනකන් දිනේ දීලා තිබුණේ? අප්‍රේල් 9 වෙනිදාට කලින් කෙසේද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන්නේ? එයට අපි තීන්දු කළා තියෙනවා මේ උවදුරෙන් මිදිලා කවදා හරි දිනක රජයේ පාසල් ආරම්භ කරන දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. සියලුම නිවෙස්වල ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය යටතේ අන්තර්ජාල පහසුකම් යොදාගෙන සියලුම විදුලි සංදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාරුණික අනුග්‍රහයෙන් ගාස්තු අය කිරීමකින් තොරව නිවසේ සිට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු යොදලා තියෙනවා. වර්තමානයේ රටේ පවතින තත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකු ජාතිවාදයේ සහ ආගම්වාදයේ මුල්කර නොගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන් පවසනවා. අපි දන්නවා කොරෝනා වෛරසය නිසා අපේ රටත් ඉතාම අවධානංකාරී තත්වයක තියෙන්නේ. එහෙම තියෙද්දී හිටපු ඇමතිවරයා අවධාරණය කළා තියෙනවා විශේෂයෙන්ම මේ ගමේ මැරිච්ච මිනිස්සයා එහෙ භූමදාන කරන්න නැතුව කොළඹට මාලිගාවත්තට ගෙනල්ලා මාලිගාවත්තේදී ඒගොල්ලගේ සොහොනට ගිහිල්ලා ඊට පස්සේ නාවන්න ඕන. ඉතින් ඔය කියන ආගමික වතාවත් කරන්න තරම් වාතාවරණයකද අපි ඉන්නේ? ඉතින් මම හිතන්නේ ඒකෙන් රෝගාබාධ කොච්චර ව්‍යාප්ත වෙන්න පුළුවන්ද? අනික මුස්ලිම් සිංහල කියලා මිනිස්සු බෙදන්නත් බෑ දැන් අපට. මන්ත්‍රීවරයෙක් මේ වගේ විදියට කතා කිරීම ගැන අපි තාමත් කනගාටු වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේදී අපි රජයට ඉඩ දෙන්න ඕන ආගමික කටයුතු කරන්න අපට අවශ්‍ය වුණත් අපේ ආගමික යාඥාවල් ඕන තැනක කරගන්න පුළුවන්. නමුත් රෝගාබාධ වැළැක්වීම තමයි ප්‍රමුඛතාවය. ඉතින් අපි මන්ත්‍රීවරයාට කියනවා මේ වෙලාවේ ජාතිවාදය පටු විදියට අවුස්සන්න එපා කියලා, මලකඳන් වලින් දේශපාලනය කරන්න හිතන්න එපා කියලා අපි ඉල්ල හිටිනවා. දැනුගත් මුස්ලිම් අයත් මට කතා කළකුවා මේක අපිවත් එකඟ වෙන්න නැති දෙයක් කියලා. ඉතින් ඒගොල්ලෝ අද හදන්නේ ආහාරයෙන් මිනිස්සු බෙදනවා, අධ්‍යාපනයෙන් මිනිස්සු බෙදනවා, උසාවියෙන් මිනිස්සු බෙදනවා, සමාජයක් විදිහට අපි බෙදනවා. ඉතින් මේ අන්තවාදය පරාජය කරන්න තමයි ජනාධිපතිවරයා බලාපොරොත්තුනේ. අපි එක රටක එක නීතියක් කියලා කිව්වේ ඒකයි. මිනිහෙක් මැරුණා නම් වඩාත්ම සෞඛ්‍ය සම්පන්න ක්‍රමයට මිසක් ආගමික ක්‍රමයේ ඉස්සරහට දාන එක සම්පූර්ණයෙන්ම වැරදි බව අපි කියන්නට ඕන. නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල පවතින තත්ත්වය සලකා බලා හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත මහාධිකරණ ඇප සම්බන්ධ නඩු අවලංගු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නීතිපති දපුලද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්නමිනි ප්‍රකාශ කළේ මතුවැති තත්ත්වය සලකා බලා නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත මෙම ඉල්ලීම කරමින් ලිපියක් යොමු කර ඇති බවයි. රටේ පවතින වත්මන් තත්ත්වයනුව අප ක්‍රියා කළ යුත්තේ කුමන ආකාරයකින්ද යන පිළිබඳව අප දිගින් දිගටම තොරතුරු අනාවරණය කරනවා. මේ අතර ඇතැම් විට ඇස නොගැටෙන සිදුවීම් සහ ස්ථාන පිළිබඳවද සියත අප අනාවරණය කර තිබෙනවා. එවැනි අනාවරණයන් සිදු කරන්නේ මේ කොවිඩ් සටනින් ජය ගැනීමට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප උපරිම සහයෝගයක් ලබා දිය යුතු නිසයි. ජීවත් වෙන්න කන්න ඕනේ. ඒක ඇත්ත. කන්නත් ඉතින් ජීවත් වෙලා ඉන්න ඕනේනේ.
මේ වෛරසේ හැටියට පරිස්සම් නොවුනොත් නම් ඉතින් දුක තමයි ඉතුරු වෙන්නේ. කනවා කියලා තුන් වේලම බඩකට පිරෙන්න ඉස්මෘත්තාවට එන්න කන්න ඕන කාලයක් නෙවෙයි අපි මේ ගත කරන්නේ. ඔබ මතක තියාගන්න, ඔබ වගේ නෙවෙයි මේ தත්ත්වයේ උඩ දෛනිකව එදා වේල හම්බ කරගෙන ජීවත් වුණ අයගේ ගෙවල් වල தත්ත්වය ඔබ හිතන්න ඕනේ. හොඳයි, අපි ඒ ගැන කතා කරමු. අපි මේ කියන්නේ රටේම බත්පතට එළවලුක් එකතු කරන දමුල් ආර්ථික මධ්‍යස්ථානය ගැන. මෙතනින් එළවලු රටට ප්‍රවාහනය නොවුනොත් එළවලුක් එක්ක ලේසියෙන් කෑම එකක් කන්න හම්බෙන්නේ නැහැ අපිට. මෙන්න බලන්න දඹුල්ල පසුගිය දවස්වල වගේම අද දවසෙත් තත්ත්වය. කොවිඩ් වලින් බේරෙන්න ඕන සෞඛ්‍ය විධික්‍රම අනුගමනය කරනවා තියා සාමාන්‍ය මිනිස් ඇසුරටත් එහා ගියපු තත්ත්වයක් නෙමේ තියෙන්නේ. මෙතන ඉන්න පුද්ගලයෙකුට කිසියම් ආකාරයකට මේ වෛරස් තත්ත්වයේ තිබුණොත් බලන්න මොකද වෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැහිලා යනවා. ඉන්න ගොවීන් ව්‍යාපාරිකින් මෙතෙන්ට එන සිය දහස් ගණනක් පිරිස රෝගී වෙනවා. ඒ විතරක් නෙවෙයි, රටටම එළවලු මේ ස්ථානෙන් යවන නිසා මුළු රටම ලෙඩ වෙන්න පුළුවන්. මේක භයානක තත්ත්වයක්. ඉතින් ඇයි මේ ආර්ථික මධ්‍යස්ථානය නිසි ආරක්ෂිත තත්ත්වයකට ගෙන එන්න අවධානය යොමු නොකරන්නේ? ඇයි මේ අයටවත් ඒ ගැන අවබෝධයක් නැත්තේ? ගොවින්ගේ එළවලු විකිණෙන්නම ඕනේ. මේ ආර්ථික මධ්‍යස්ථානය අනිවාර්යෙන්ම විවෘතව තැවෙන්නට අවශ්‍යයි. එළවලු බෙදන්නත් ඕනේ, වෙළෙන්දු ඉන්නත් ඕනේ. හැබැයි ඉතින් රටක් වහලා තියෙන වෙලාවක එක තැනකින් මේ ලෙඩේ පැතිරුණොත්? ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කරලා තිබුණා දමුල් ආර්ථික මධ්‍යස්ථානය, මැනින් වෙළඳපොළ, දීවර වරායන් ගැන මීට වඩා දැඩි සෞඛ්‍ය තීන්දුව තීරණ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. සිත ප්‍රවෘත්ති තුලින් අපි ඒ පිළිබඳව දැඩිව අවධාරණය කළා. පසුගිය දවස්වල අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියකට යටත් කළ යුතු බව අවධාරණය කළා. ඒ වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ලොරි රථ දහස් ගණනක් පැමිණෙන, සිය ගණනක් ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර් රථ පැමිණෙන, කිලෝ ලක්ෂ 15කට වැඩි එළවලු වෙළඳාමක් සිදුවන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය රැක ගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව, දඹුල්ල කොරෝනා නවාතැන් පොලක් නොකරන ලෙසටත් ගොවින්ගේත් වෙළඳුන්ගේත් ආරක්ෂාව සලසා ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්නට කියලා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් අපි කියන්නේ මේ පුවත දැක්ක ගමන් දිකට හරහට සියතට බැට දෙන්න උත්සාහ කරන්න එපා. බුද්ධිමත්ව අවබෝධ කරගන්න. අපි මේ කිව්ව දේවල් දමුල් ආර්ථික මධ්‍යස්ථානය වගේම සෙසු ආර්ථික මධ්‍යස්ථාන සහ රටේ ආර්ථිකය ශක්තිමත් කරන, ජනතාවට කන්න බොන්න දෙන තැන් මීට වඩා විධිමත්ව පවත්වාගෙන යා යුතුයි කියන කාරණේයි අපි කියන්නේ. එහෙම නැති වුණොත් මතක තියාගන්න, ඉතාලිය ගැන, ඇමරිකාව ගැන, ස්පාඤ්ඤ ගැන, ඉරානය ගැන අපි දුක් වෙනවා වගේම ලෝකේ වෙනත් රටවල් අපි ගැන දුක් වෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගන්නා ලද අයිස් සහ කොකේන් ඇතුළු හඳුනාගත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් නෞකාව අද දික්කෝවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා. මෙරට මෙහුමකදී අත්අඩංගුවට ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500ක් සහ කොකේන් කිලෝ 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශ යාත්‍රාවක් වැඩිදුර විමර්ශන සඳහා දික්කොය වරාය වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නාවික හමුදා සයුර නෞකාව මගින් දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරින් පසුගිය මස 28 වනදා අත්අඩංගුවට ගන්නා ලද මෙම නෞකාවේ තිබුණු මත්ද්‍රව්‍යවල වටිනාකම මිලියන 12,500කට අධිකයි. විදේශ රාජ්‍යක දජයක් සහිතව යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාවේ බාබුල් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සහ තවත් හඳුනා නොගත් මත්පෙති තොගයක් සොයාගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. අපට මාර්තු මාසයේ මුල කාලවකවානුවේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධ්‍යංශ මගින් ලබාගත් යම් බුද්ධි තොරතුරු කොටසක් විශ්ලේෂණය කිරීමේදී තේරුම් ගියා මේ මාර්තු මාසයේ පළවන සතිය හෝ දෙවන සතිය කාල සීමාව තුළදී ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය යම්කිසි ප්‍රමාණයක් බහුදින යාත්‍රාවකට, ශ්‍රී ලංකාවෙන් යන බහුදින යාත්‍රාවකට හෝ වෙනත් යාත්‍රාවකට පටවන බවට. ඉතින් මේ තොරතුර මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතාමත්ම උපාය මාර්ගිකව අපි අපේ නෞකා සහ යාත්‍රා ගැඹුරු මුහුදේ පරීක්ෂණ කටයුතු වලට යෙදෙව්වා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායාරූපයක් අපට ලැබුණා. ඒ අනුව අපි නැවතත් අපට අපේ මෙහෙයුම් වෙනත් අතකට යොමු කරන්න සිද්ධ වුණා. ඒ අනුව නාවික හමුදාවට අයිති සයුර නෞකාව
මේ විශේෂ මෙහෙයුම සඳහා අපි ගැඹුරු මුහුදට යොමු කරා මාර්තු මාස 20 වන දින. ඉන්පසු දින 8කට ආසන්න පමණ කාලයක් දිගටම ආවේක්ෂණ කටයුතු වල යෙදලා ඉන්න අවස්ථාවේදී සයුර නෞකාව විසින් මෙම සැක් කටයුතු යාත්‍රාව ඔහුගේ රේඩපතේ නිරීක්ෂණ කරගනු ලැබුවා. ඉතින් මේ අනුව මෙතන තියෙනවා මීතම් ෆෙටමයින් එහෙම නැත්නම් අයිස් කියන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 605ක්. ඒ වගේම අයිස් වලට සමාන තවත් කෙටමින් කියන මත්ද්‍රව්‍ය 570ක්. ප්‍රධාන පුවත් විකාශයේ අවසන්. යලිත් හොවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.